කියවන මේක තමයි ඊළඟ රුක්ෂාන් කියවම කියවනකොට මොකදවද වෙන්නේ එකක් දැනුම එන්නේ කොහෙන්ද අපිට පොත්වලින් ඒ විතරක් නෙවෙයි කියවනකොට කියවනකොට මේකේ තියෙන සෙල්ස් මේකේ තියෙන නියුරෝන්ස් වැඩි වෙනවා නියුරෝන්ස් අත්ත වෙනවා මේ බිල් ගේට්ස් මෙයා උදේටත් කියවනවා රෑටත් කියවනවා මේ වොරන් බෆට් ලෝකේ තුන්වෙනි පොසතේ එයා 500ක් කියවනවා දවසට දැන් pages එයා මොකද කියනවා I read 500 pages යහන්න දැක්කේ මේගොල්ලෝ මේ ලෝකේ තුන්වෙනි අපෝසත මේ නම් මේ ඔබට සපර ඔෆ් බිස්සු සපර ඔෆ් බලාදී කිව්වෝ ඒකදන් ෆොටෝ ටික තමයි මම ඔබට අද 2024 මම ඒකයි කියන්නේ සපලවත් වෙන්න ඕන නම් නිකන් සපලවත් වෙන්න නම් හැමෝම සපලවත් වෙයි මේ පොත් කියවන්න ඕන දැන් මෙයා කියනවා මෙයාගේ පොතේ the person who reads zero books but took action knows more than the person who read 1000 books ඒ කියන්නේ නොකියා කියනවා ඔබ පොත් කියවුවට වඩාන්නේ පොත්වල තියෙන දේවල් ඔබ ක්‍රියාත්මක කරනවා නැතෝ ඔබට සපලවත්කම වෙන්නේ නැහැ මේ මෙයාගේ පොතෙන් මම ස්කෑන් කරලා ගත්තේ මේ සපලවත් මිනිස්සු කියන දේ ආගන්න මොකද වෙන්නේ what happens when you read a book ඔබ දවස ගානේ විනාඩි 10ක් 15ක් ඔබ පොත කියවනකොට මොකද වෙන්නේ increases your brain power keep your mind sharper අපිට මොකද්ද මේ අවශ්‍ය අපිට පොතින් වැඩ කරගන්න ඕන නම් 2024 මොකද්ද මේ මේක තමයි අපේ එන්ජින් එක එන්ජින් එකට තමයි ගේම ගහන්නේ ඔබට නායකෙක් වෙන්න ඕන නම් අද you need to read leaders are leaders නායකයෝද කියවන කට්ටිය the leaders are leaders එහෙනම් පොතේ එළියට යන්නේ මේ වගේ පොතේ ඇතුල් වෙනකොට homosopian लंका वगे हतर पान विशाल ලංකාවට වඩා හත් ගුණයකින් විශාල රටවල් සල්ලි වලට ගන්න පුළුවන්. එයා කියනවා. එයා අද මෙතන තාගේ සෙල්ෆ් ස්ටඩි. සෙල්ෆ් ස්ටඩි. ඒ කියන්නේ කීරු. එයා යාගේ ළමයි වගේ යවන්නේ ස්කූල්. අද පට්ටේ මෙගෙන ගන්න. ඔබ ඉගෙන ගත්තු ඔබ කියවු ඔබට දෙදාසුසියක් මොනවාද කියවන්න ඕන චිත්‍ර කතා නව කතා රස කතා ජොලි කතා මොනවාද කියවන්න ඕන චිත්‍ර කතා නව කතා රස කතා ජොලි කතා ඕව කියවොත් ඕව තමයි වෙන්න පුළුවන් ජොලි කතා කියවොත් ජොලි කාරෙක් වෙන්න පුළුවන් නව කතාවක් කියවොත් නව කතා කරුවෙක් වෙන්න පුළුවන් රස කතා කියවොත් රස කතා කරු ඒවද කියවන්න ඔබගේ සත්‍යය ඔබගේ ඔබ කරන වෘත්තිය සම්බන්ධයෙන් ඔබ කියවන්න ඔබ ඊළඟ කියවන්න ඕන මැනේජ් කර පරිපාලනය කර ඔබ ඊළඟ කියවන්න ඕන ෆයිනෑන්ස් කර ऑडियो सीडी मगे ඉල්ලනවා සර් ऑडियो सीडी නැත්නම් අපිට ඒගොල්ලෝ කාදකේ යනකොට
ඇවිදිනකොට ඒගොල්ලෝ මේවා අහගෙන තමයි ඒගොල්ලෝ නිකන් කාලය ගත කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිදිනවනු නම් මේවා දානවා. ඒගොල්ලෝ කාර්කේ වැඩට යනකොට මේ සින්දු නෙමෙයි අහන්නේ. සපුලා බිරිස් වහන්නේ ඕඩ් ඒ කියන්නේ එක එක කෙනාගේ එක එක දේශන. දැන් මගේ මේ මම ඔඩියෝ පොඩ්කාස්ට් අහලා නැහැ තාම. සර් අනේ ගහන්නේ නැද්ද අපිට මේ ඔඩියෝ පොඩ්කාස්ට් කියන ඔඩියෝ කියලා කියන මේවා පටන් ගන්න. මේකට කියන පොඩ්කාස්ට් කියන. ඔබ දැකලා ඇති ඇවිදින කට්ටිය මේවා ගහගෙන ඔබ දන්නේ මොනවාද කියලා බල හිතන ඇද සින්දු කියලා සින්දු නෙමෙයි. සමහර කට්ටිය සින්දු ආනවාද? වැඩි කට්ටියක් ආද පොඩ් මේ අපි වගේ දේශකයෝගේ දේශන. අමාරු දෙයක් පටන් ගන්නොත් දවස ගෙවනකොට මුලින්ම ඒකෙම ඩිසිප්ලින් කරගන්නවා. ඒකට දැන් මම ඕක අහලා මම මෙච්චර කාලයක් මගේ ගීසර් එකක් තිබ්බා හොට් වෝටර් තමයි මම නෑවේ. මම එදා හිටා මොන රටකට ගියත් සීතල රටකට ගියත් ඊ ටිකක් වෙලා යනකොට සීතල නැතිවෙනවා. ඒකෙම මම ඒ විතරක් නෙමෙයි සමටත් හුඟක් හොඳයි. කෝල් වෝටර් සීතල වතුර ඉන්න ඇදගෙන නාන්නේ. තේරෙනවද පුතා? ඇදගෙන නාන්නේ.